අයිබෝන් කියලා පිළිගන්නව අදත් ECG කියවන්නට ගුණෙම YouTube channel එකත් එක්ක ඊයේ වීඩියෝ එක අවසානයේදී මම කිව්වා අද ඔයාලට පී තරංගයේ ගති ලක්ෂණ ගැන කතා කරනවා කියලා. නමුත් මේ පී තරංගයේ ගති ලක්ෂණ ගැන කතා කරන්න කලින් අලුත් කොටසක් ගැන කතා කරන්න සිදු වෙන මොකද මේ කොටස පී තරංගයේ ගති ලක්ෂණ ගැන කතා කරන්න කලින් අපිට අවශ්‍ය වෙන හින්දා ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන ECG එකක අඩංගු කොටස් ගැන. එතකොට ECG එකක් ලබා ගන්නකොට සේවාලාභිය ඒත් එක්කම ECG මැෂින් එක අපි ඉලෙක්ට්‍රෝඩ මගින් සම්බන්ධ කරනවා. එතකොට මේ සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩ 10ක් තියෙනවා. එතකොට ඔයාලා දැකලා ඇති ECG එකක් ගන්නකොට කකුලට සම්බන්ධ කරනවා කොටස් 4ක්, පපුවට සම්බන්ධ කරනවා කොටස් 6ක්. එතකොට කොටස් 10ක් සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරන ආකාරය දැකලා ඇති. ඒ කියන්නේ අත් දෙකටයි කකුල් දෙකටයි ලොකු කොටස් දෙකක් සම්බන්ධ කරනවා. ඒත් එක්කම පපුවට කුඩා කොටස් 6ක් සම්බන්ධ කරනවා දැකලා ඇති. එතන මේ සම්බන්ධ කරන මේ කුඩා කොටස් වලට තමයි අපි ඉලෙක්ට්‍රෝඩ කියලා හඳුන්වන්නේ. එතකොට අපි කකුල් අත් වලට කියන්නේ බාහු කියන අපි ලිම්ස් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අත් දෙකට සහ කකුල් වලට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩ වලට අපි කියනවා ලිම්ප් ඉලෙක්ට්‍රෝඩ කියලා. ලිම්ප් ඉලෙක්ට්‍රෝඩ කියලා ඒත් එක්කම පපුවට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩ වලට කියනවා චෙස්ට් ඉලෙක්ට්‍රෝඩ කියලා. එතකොට ඉලෙක්ට්‍රෝඩ ඔක්කොම 10ක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ 10 මගින් ECG එක කොටස් ඇති වෙනවා 12. තොර ඉලෙක්ට්‍රෝඩ 10ක් මගින් තමයි ECG එකක් ලබා ගන්නෙ. කකුල් දෙකටයි අත් දෙකටයි ඉලෙක්ට්‍රෝඩ 4ක් සම්බන්ධ කරනවා. පපුවට ඉලෙක්ට්‍රෝඩ 6ක් සම්බන්ධ කරනවා. ඔක්කොම ඉලෙක්ට්‍රෝඩ 10ක් තියෙනවා. අනේ ඉලෙක්ට්‍රෝඩ 10 මගින් ECG එක කොටස් 12ක් නිර්මාණය වෙනවා. ඉතින් අපි මේ කොටස් ටික පිළිවෙලින් මෙන්න මේ විදිහට නම් කරනවා. පළවෙනි කොටස මේ ඇති වෙන පළවෙනි කොටසට අපි කියනවා මෙන්න මේ කොටස් 12ක් ඇති වුණ ඇති වෙනවා මෙන්න මේ කොටස් වලට අපි කියන්නේ ලීඩ් කියලා. ලීඩ් කියන නම තමයි මේවට දෙන්නේ. එතකොට මෙන්න මේ අර මං කිව්ව අත්වලටයි කකුලටයි සම්බන්ධ කරන කොටස් 4 මගින් ඇති වෙන ලීඩ් වලට අපි ඒ අනුව කියනවා ලිම්ප් ලීඩ් කියලා. එතකොට පපුවට සම්බන්ධ කරන කොටස් වලින් ඇති වෙන ලීඩ්ස් වලට කියනවා චෙස්ට් ලීඩ් කියලා. එතකොට කකුල් දෙකටයි අත් දෙකටයි සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩ 4 හින්දා ඇති වෙනවා ලිම්ප් ලීඩ් 6ක්. ඒ වගේම පපුවට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩ 6 හින්දා ඇති වෙනවා ලීඩ් 6ක්. ඊයනු සම්පූර්ණ ලීඩ්ස් ගන්න 12. මම ආයි කියන්න ECG එකක් ලබා ගන්නකොට අපි දැකලා තියෙනවා අත් දෙකටයි කකුල් දෙකටයි ඉලෙක්ට්‍රෝඩ 4ක් සම්බන්ධ කරනවා. එතකොට අපි ඒවට කියන්නේ ලිම්ප් ඉලෙක්ට්‍රෝඩ කියලා. ලිම්ප් ඉලෙක්ට්‍රෝඩ 4ක් තියෙනවා. ඒත් එක්කම දැකලා තියෙනවා පපුවට කොටස් 6ක් සම්බන්ධ කරනවා. ඒවට අපි කියනවා චෙස් ඉලෙක්ට්‍රෝඩ කියලා. එතකොට සම්පූර්ණ ඉලෙක්ට්‍රෝඩ ගාන 10යි. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ 10 මගින් ECG එක කොටස් 12ක් ඇති කරනවා. එතකොට එක කොටසකට කියනවා අපි ලීඩ් කියලා. එතකොට මං කිව්වා ලිම්ප් ලීඩ් ඒ කියන්නේ ලිම්ප් ඉලෙක්ට්‍රෝඩ 4 ඇති වෙනවා කොටස් 6ක්. ඒ කොටස් වලට අපි කියනවා ලිම්ප් ලීඩ්ස් කියලා. ඒ වගේම චෙස් ලීඩ්ස් 6න් ඇති වෙනවා චෙස් ඉලෙක්ට්‍රෝඩ 6න් ඇති වෙනවා කොටස් 6ක්. ඒවට අපි කියනවා චෙස් ලීඩ් කියලා. ඒතර ආයිකොත් ලිම්ප් ඉලෙක්ට්‍රෝඩ 4 මගින් ECG කොටස් 6ක් ඇති කරනවා. ඒවට අපි කියනවා ලිම්ප් ලීඩ්ස් කියලා. චෙස් ඉලෙක්ට්‍රෝඩ 6 මගින් ECG කොටස් 6ක් ඇති කරනවා. අපි ඒවට කියනවා චෙස් ලීඩ් කියලා. ඒතර ඔක්කොම ලීඩ්ස් ප්‍රමාණය 12ක් විදිහට ඇති වෙනවා. ඒතර අපි මෙන්න මේ ලීඩ්ස් එක මේ විදිහට තමයි නම් කරන්නේ. මුලින්ම නම් කරන්නේ ලිම්ප් ලීඩ්ස්. පළවෙනි ලිම්ප් ලීඩ් එක තමයි L1 කියලා හඳුන්වන ලීඩ් එක. මේ L1 කියලා ලියනකොට L කියන එක කැපිටල් ලක් වුණොත් 1 කියන එක රෝම ඉලක්ක වුණොත් තමයි ඇති දියන්නේ. දෙවෙනි එකට අපි කියනවා L2 කියලා. මේකෙත් L කියන එක කැපිටල් ලකුරෙන් 2 කියන එක රෝම ඉලක්කන් දෙකෙන් සටහන් කරන්නේ. තුන්වෙනි එකට කියනවා L3 කියලා. L3 කියන එක ලියනකොටත් L කියන එක කැපිටල් ලකුරෙන් 3 කියන එක රෝම ඉලක්කමෙන් සඳහන් කරන්නේ. ඒත් එක්කම ඊළඟ ලීඩ් එක අපි හඳුන්වනවා AVR කියලා. ඉතින් මේකේදී පළවෙනි අකුර සිම්පල් අකුරෙන් මේ දෙක කැපිටල් අකුරෙන් ලියන්න ඕන. ඊළඟ ලීඩ් එක අපි හඳුන්වනවා AVL කියලා. මේකේදී මේ අකුර සිම්පල් මේ අකුර දෙක කැපිටල් අකුරෙන් ලියන්න ඕන. ඊළඟට කියනවා AVF කියලා. එතන මෙන්න මේ ලීඩ්ස් 6ට අපි කියනවා ලිම්ප් ලීඩ්ස් කියලා. මොකද මේ ලීඩ්ස් 6 ඇති වෙන්න ආධාර වෙන්නේ ලිම්ප් ඉලෙක්ට්‍රෝඩ 4. අන්න අත් දෙකටයි කකුල් දෙකටයි සම්බන්ධ කරන ලිම්ප් ඉලෙක්ට්‍රෝඩ 4 මගින් තමයි මෙන්න මේ කොටස් ECG එක මෙන්න මේ කොටස් 6 ඇති කරන්නේ. මේ කොටස් 6ට අපි කියනවා ලිම්ප් ලීඩ්ස් කියලා. ලිම්ප් ලීඩ්ස් මොනවද කියලා හොත් කියන්නේ L1 එකයි, L2 එකයි, L3 එකයි, AVR එකයි, AVL එකයි, AVF එකයි. මේ බීට තමයි ඇති වෙන්නේ. එතකොට මම ඊට පස්සේ කිව්වා
පපුවට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩ 6ක් තියෙනවා. අන්න ඒ පපුවට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩ 6 මගින් ECG එක ඇති කරන කොටස් 6ක්. අපි ඒවට කියනවා chest lead කියලා. නැත්නම් precordial leads කියලාත් කියනවා. chest leads කියලා හඳුන්වනවා. අන්න ඒව අපි නම් කරන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි එකට අපි කියනවා lead V1 කියලා. මේකෙදි capital V එක කියලා දාන්නේ lead V1 කියලා. ඊළඟට අපි කියනවා V2 කියලා. ඊළඟට V3 කියලා හඳුන්වනවා. ඊළඟට V4 කියලා හඳුන්වනවා. ඊළඟට V5 කියලා හඳුන්වනවා. ඊළඟට V6 කියලා හඳුන්වනවා. ඉතින් මේවට අපි කියන්නේ chest lead කියලා. මේ chest lead නිර්මාණයට හේතු වෙන්නේ chest electrode 6. එතකොට අපි ඒ අනුව අපි list එක පිළිවෙලට ECG එකක් ගන්නකොට ඔයාලා දැකලා ඇති ECG paper එකේ මෙන්න විදිහට පිළිවෙලට මේ leads 12 කොටස් 12ක් විදිහට ECG එක නිර්මාණයදී අපි ලබා ගන්නවා. පළවෙනි කොටස L1 කියන එක සඳහන් වෙනවා. දෙක L2 කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ L3 කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ AVR කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ AVL කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ AVF කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ V1, V2, V3, V4, V5, V6 විදිහට කොටස් සටහන් වෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන දේ තමයි ECG එකක් ලබා ගන්නකොට ඉලෙක්ට්‍රෝඩ 10ක් ඕන වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝඩ 10න් ඉලෙක්ට්‍රෝඩ 4ක් අපි කියන්නේ limp ඉලෙක්ට්‍රෝඩ කියලා. ඉතුරු ඉලෙක්ට්‍රෝඩ 6ට අපි කියන්නේ chest ඉලෙක්ට්‍රෝඩ කියලා. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ 10 මගින් ECG එක කොටස් 12ක් ඇති වෙනවා. අපි එකින් දෙකට කියනවා 12 leads ECG එකක් කියලා. අන්න ඒ කොටස් ටික මේ විදිහට නම් කරන්නේ. පළවෙනි කොටස L1, L2, L3, AVR, AVL, AVF. මෙන්න මේ කොටස් වලට අපි කියනවා limp leads කියලා. ඒත් එකම chest ඉලෙක්ට්‍රෝඩ 6 මගින් ECG එක කොටස් 6ක් නිර්මාණය වෙනවා. ඒකට අපි කියනවා chest lead කියලා. chest lead තමයි V1, V2, V3, V4, V5 සහ V6 කියලා. මෙන්න මේව තමයි ECG එක මූලික කොටස්. ඊට අමතරව ඉදිරියේදී අපි මේ ගැන කතා කරන අපි තව V7, V8, ඒ වගේම V4R, V5R, V6R මෙන්න මේ leads ඇති වෙන ආකාරයත් ඉදිරි පාඩම් වලදී මම ඔයාලට කියලා දෙනවා. දැන්ට මූලික වශයෙන් මතක තියාගන්න ECG එකක leads 12යි තියෙන්නේ. ඒකින්ද අපි 12 leads ECG එකක් කියලා හඳුන්වනවා. මේ leads 12 අපි නම් කරන්නේ කොහොමද? L1, L2, L3, AVR, AVL, AVF, V1, V2, V3, V5, V4, V5, V6 කියලා මතක තියාගන්න මේ විදිහට නම් කරන්න කියලා. අපි ඊළඟ පාඩමෙන් අපි සාකච්ඡා කරනවා P තරංගයක මූලික ගති ලක්ෂණ ගැන.